ಅಪ್ಪಿ ಮಂಟ ಯಾವ ಶುಭ ದವಶಕ್ಷ ಹೋದ್ರವ್ರನ್ನ ಅಯ್ಯೋ ಆ ಪಹುಮೆಯ ಅವಿಲ್ಲ ಮಾಶಮಗೆ ಎಕ್ವೆಂಡ ಶೋದ್ರಯ ಅಪ್ಪಿ ಅಳುದ ಲೋಕ ಕೊಡಣಾಗಮ ಒಯಾಟ ಕೇವಣ್ಣ ಪುಲುವಂದಾನೆ ಆ ಪೈ ಪುಲುವಂ ಕೇವಣ್ಣ ಟಿಕ ದನ್ನುವ ಹೇಬೈ ಬಾರ ವಚನ ಟಿಕ ಕಮಾರುಯ್ ಬಲನವಾಕ ಮೇಕ ಕೇವಣ್ಣ ಪುಲುವಂದ ಕೀಲ ಓ ಬಾಲಮ್ಮು ಗೋ ಗೋ ಗೋವಿ ಪಲೆ ಐತಿಕಾರುವನ್ ಹೊರುನ್ ಓಹೋ ಮೇಘದಿಯ ನೇಮ ಗೋವಿ ಪೊಲಕ ಮಾಹಿತಿಕಾರು ಹೊರು ಕೇಳ ಗೋಮದ ಮಗೆ ಕೇವಿಲ್ಲ ಮೇ ಕಥಾವ ದನಗಾತೋ ತಪ್ಪಿ ಲೋಕಟ ನನ್ ತರಹಾಯ ಮಾಹಿಷಿ ವೆಂಡಾವು ವೆಂಡಕರನ್ನಾವು ಒಬ್ಬ ಸಮಟ ಶುಭ ದವಶ ಚೌದ್ರಿ ಅಮ್ಮಟ ವತುರ ಟಿಕ ದೆಂಡ ಪುಲು ಬಂದೆ ವತುರ ನಿಕಂಗ್ ಇಲ್ಲ ಅನ್ನ ಮೇಕ ಪಿಂತಾಲಿ ಅಕ್ಕಿಯಲ ಹಿತುವದ ಏಕಶಾರಿ ಏಕಶಾರಿ ಮಟ ಒಂದಟ ತೇರನ ಒಬ್ಬ ದಂಡ ಬಾತಿಯಟ ಆವಡನ ರತಲ ಪಂತಿಯ ಮೇಕರು ಅತ್ತಿ ಓಯ್ ಕಥಾವ ನವತ್ತನವ ಹರಪ್ಪಟ್ಟಿ ಅಧಿಕಾರಿ ಹೊರಗಿವದ ಓ ಏಗಳು ವೆಂಡ ಕರನ ಜನತಾವ ಶೂರಕನ ಒಬ್ಬ ಕಂ ಕರುವೆದ್ದ ನಾ ಮೇ ಹರಕ್ಪಟ್ಟಿ ಅಧಿಕಾರವೇ ಮೇ ಸೂಕ್ರ ಸೇನ ಮಹತ್ಯ ತಮೈ ಮೇ ಪಲಾತೆ ಲೋಕು ಮಹರಕ್ಪಟ್ಟಿ ಅಧಿಕಾರುವ ಏಮನಂ ಯಾ ತಮೈ ಮೇ ಪಲಾತಿನ ಲೋಕು ಮಶೋರ ඔය කතාව නවත්ත ගන්නකොට ඒ වගේ මතක තියාගන්නවා ඊට පස්සේ ඔය පත්‍රිකා මගේ ළඟ වැඩ කරන මිනිස්සුන්ට බෙදන්න බෑ තේරුණාද? යෑම කරන්නේ කොහමද? මම නිර්තන පන්තිය වෙනුවෙන් ගෙනියන ෂටන කවදාවත් නතර කරන්නේ නැහැ. අනේක තේරුම් ගන්න. කිව්වහම තේරුම් ගන්න නැහෙනි. රිදෙන්න දෙක තුනක් වැදුනාම හොඳට තේරේ. හොඳට විනෝද වෙන්න පුළුවන් දවසක් වගේ. හොඳ නම් හොඳ දවසක්. අපිට කොඩාට මෙතන කිසිම කෙනෙකුට පහර දීමක් වෙන්න බෑ. ඔයා කොහමද එහෙම දෙයක් කියන්නේ? මේක නිදහස් රටක්. ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක කිසි වැරද්දක් නෑනේ. එහෙනම් කොටාගේ ප්‍රශ්නේ වැරයක් කරගන්න කලින් ඔයාගේ ප්‍රශ්නේ වැරයක් කරගන්න. ಅರೆಯೇತ ಪೆಣ ಕಂದುಯಯಂ ಯಾಪತೆ ಮಗೆ ಅಳುತ್ ಲೋಕಿ ಸಂದ ಶಮೋಹ ಜನಪದ್ಯ ಕೊಡನಗಣ ಈಕೆ ಓಣಮ ಕೆನಕೊಟ ನಿದಾಶ ಜೀವತ್ವನ ಐತಿಯ ತಿನ ಈಕೆ ನಮಾಯಕ ತಮೈ ನಿದಾಶ್ ಗಮ ಈಕೆ ವಂಟ ಯಮ ಮಮ್ಮಿ ಕೇಕ್ ವಿಧಿ ಮಿನಿಸುಂಗ ದಕಲ ತಿನ ಏತ್ ಮ್ಯಾ ಒಕ್ಕಟ ವಡಾ ವಿನೋಸ್ ಯಾಗೆನ ಕಥಾ ಕರಕ ಇಂದಲ ವಡಕ್ ನೆ ಅಪಿಟ ವಡ ತಿನ ಅಪಿಯಾ ಯಂಗ್ ಏನ ಯಂಗ್ ඊරේ අපේ ස්ථානෙන් අස්සේ කොහරකම් කරගෙන ගිහිලා තියෙනවා. පොඩ්ඩක් කොහම ඉන්නකෝ. අස්සයා මාරු කරාට පස්සේ ඉතුරු ටික කියන්නම්. අස්සයා හොරකම් කරාට පස්සේ හතර දෙනෙක් අඩි සලකුණු ස්ථානෙ ළඟ තිබුණා. එහෙනම් මම දන්නවා ඒ කවුද කියලා. යුණ්ඩයි මොකද අපි එක අස්සෙක් විතරක් හොරකම් කළේ? මේක මම හොඳට මොලේ කල්පනා කරලා ගත්ත තීරණයක්. අස්සෝ හතර දෙනෙක් හොරගම් කළා නම් කවුද බොයි දැනගන්න ඕක කලේ කවුද කියලා. ඒක ඇත්ත. ඒ වුණාට අපි හතර දෙනාම පිට උඩ තියන් ගිහිල්ලා මේ අස්සය බොක් ගාලා බිම වැටුණොත් ප්‍රශ්නයක් නෑ. මට යකෙක් වුණත් දැන් කන්න පුළුවන්. අයියනේ මං වැරද්දක්වත් කිව්වද? අපේ වෙලාව හොඳයි. මේ පාළු කාන්තාරේ සැපට ඉන්න හොඳ ගෙයක් තියෙනවා. අපිට පැනලා යන්න බූරුවෙකුත් ඉන්නවා. මේ ගෙදර කවුරු හිටියත් අපිව දැක්ක ගමන් අපිට හොඳට සලකයි. යමු.
මොටයි එනවා. ආ මේ එනවා ජොණ්ඩයි. මම මේ ඉර බහිනවා බලන් හිටියනේ. ඔය අත් දෙක උස්සනකො. ඔව් මගේ අත් දෙකම ඔෂවා ඔබව පිළිගන්නවා. ඔබ ශම අයුක්ති ශාගත නීති පද්ධතියකට ගොදුරුවම් බව නම් පේනවා. මේ යන්න අපා අපි ශෞද්‍රයන්ශේ වළඳගමු. උම්මා යෙතුලට ගිහින් වාඩි වෙන්න. උම්මා ඔබට මායිෂි වගේ පේනවා. දැන් දුක ඉවරයි. ඔය උම්මා දෙන එක දැන්වත් නතර කරනවා. අපි තමයි ප්‍රසිද්ධ අයියලා කණ්ඩායම. දැන් කවුද කියලා දන්නවනේ ඒ නිසා අපිට සලකනවා. ඒක ඔය කෝරු වුණත් මට ප්‍රශ්නයක් නෑ. මම දන්නවා නීති ඔයාලට හොඳටම අශාධාරණ විදිහට සලකලා තිනවා කියලා. මේ සමාජ පද්ධතියම වෙනස් කරන්න අපි පළගෙන ඕන. ඒ දැන් ඔබලට ශතුරින් ජීවත් වෙන්න පුළුවන්. ඒක මොකද දැන් ඔබලා ඉන්නේ නිදහස් ගමේ. මේක ඕනම කෙනෙකුට සමාන අයිතිවාසිකම් ලැබමින් නිදහස් ජීවත් වෙන්න පුළුවන්. මේක තමයි නිර්දන පන්ති ශටනේ ආරම්භය. මේ මට මෙයා වෙච්චර අල්ලන්නේ අයියේ මේ බූරුව හොරකම් කරගෙන මෙන්න මෙතන ඉක්මනට මාරුවෙමු. නෑ. මං හිතන්නේ මෙතන අපිට හොඳට ගැළපෙනවා. කාගෙන්වත් කරදරයක් නැතුව ඉන්න පුළුවන්. හැබැයි ඉතින් මෙයාට සැක නොහිතෙන විදියට වැඩ කරන්න ඕනේ. කියන්න සහෝදරවරුනි, ඔබ ලශියලු දිනම මාත් සමග එකතු වී වැඩ කරන්න සතුටුද? අපි කැමති සහෝදරයා. ලස්සන අලුත් ලෝකයක් හදන්න ඔයාට උදව් වෙන්න මේ අයියලා ඕන වෙලාවක සූදානම්. ශම්බවණිය යෂණ වැඩ පටන් ගමු. නාශි කරන්න කාලයනේ. වැඩේ හරි. දැන් ඉතින් මගේ කලිසම පහලට දාන්න කාටවත් බෑ. පොඩි හදිස්සියා. ඒ මොකද ප්‍රශ්නේ? අර කොට මිනිස්සයා ආයෙත් වැඩ පටන් අරගෙන. පීඩිත කම්කරුවනේ. ඔබට නිදහස් ලෝකයක් ඇත. අපේ නිදහස් ගම්මානයට පැමිණ සාධාරණත්වයෙන් සාමයෙන් ජීවත් වෙන්න. මේ මිනිහට එකපාරක් කිව්වම තේරෙන්නේ නෑනේ. ඔන්නෙන් කිව්වට තේරුම් ගන්න නෑනේ. බලමුකෝ. ඒ මම අස පිට නගනවා. හරි මේ තියෙන්නේ. අස්සයාගේ පිටේ විශාල බරක් තිබිලා තියෙනවා. ඊට පස්සේ බර අඩු වෙලා. හතර දෙනෙක්ගේ අඩිසලකුණු අර පැත්තට ගිහිල්ලා තියෙනවා. වැඩේ හරි. ඒ කියන්නේ අයියලා හතර දෙනා මේ කිට්ටුව පාතම ඉන්නවා. ජොණ්ඩායි ඔයා කිව්වනේ අපිට මෙතන කරදරයක් නැතුව ඉන්න පුළුවන් කියලා. ඒත් මීට වැඩිය හොඳයි නේ ආයේ හිරේටම ගියා නේ. වැඩේ නම් අමාරු තමයි. ඒත් මෙතන හිටියොත් කවුද බොයිගෙන් බේරිලා ඉන්න පුළුවන්. ශෝකදරුනි ඔබ අම්මට සන්තෝෂ වෙන්න පුළුවන් ආරංචි එක කරගෙන ආවා. අපට එකතු වෙන්න තව ශෝදරේ කෙවිලා ඉන්නවා. ඉතින් කොහොමද සහෝදරවරුනි? අනේ මන්නම් ඕවට අත දාන්නේ. කිව්වට අහන එකක් ගියේ. කවුද බොයි එක වෙඩි ෆයිට් කරලා කාටද දිනන්න පුළුවන්? අපි යන්. ඕගොල්ලෝ මෙහෙ නෙමෙයි ඉන්න ඕනේ හිරේ. එව්ව ශන්දේ. එයාලා මෙතනින් කොහෙවත් යන්නේ නැහැ. මේගොල්ලෝ භයානක හොරු. මේ නිදාෂ් ගම්මානක ඇතුලේ නීති විරෝධී ෂොරුම් එත්තේමානේ. එක මොකද මේකේ නීතියක් නැහැ. මේකේ යැති එක දෙයක් විතරයි. ඒ දයාවශ අනුකම්පාව කියන දෙක විතරයි. ඔයාගේ අදහස් වලට මම එකග වෙනවා. මං ඒවට විරුද්ධ වෙන්න කැමති නැහැ. ඉතින් මේ අයියලා මගේ නිදාෂ් ගම්මානේ අදඬ මෙයාට වෙලා උදව් කරනකම් ඔයාට යාලව ගෙනියන්න බෑ. හරි දැන් ඔය හොඳටම ඇති. මං තීරණය කරා මෙහෙ තියෙන නීතියට අනුව කටයුතු කරන්න. ඒ කියන්නේ අපිව ගෙනියන්නේ නැද්ද? කොහොමද ගෙනියන්නේ මෙහෙ නීතියට අනුව? ඔගොල්ලන්ට මෙහෙ එපා වෙනකම් මමත් මෙහෙටම වෙලා ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ එක්කයි යන්න. ශෝදරයා, ඔඩ බලාගෙන. අඩේ අප්පා, උණු උණු එම මගේ අතට මාතම වැටුණා. අයියෝ, අයියෝ, අයියෝ. ඔබගේ ශිතේ ඇති වේදනාව මට තේරෙනවා. ඕනම වෙලාවක පිටට මම ඉන්නවා ශෝදරයා. ඔයා හිතනවා නම් අපිට මෙහෙ එපා වෙලා යයි කියලා ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ කවුද බොයි. මොකද අපි මෙතනට ආවේ අලුත් ලෝකයක් ගොඩනගන්න. උගලගේ අදහස නම් හොඳයි. අපි බලමුකෝ ඒක කරන්න පුළුවන් වේද කියලා. සහෝදරයා, අර අති භයානක ආයුධ ටික ඔබ කොහෙද හැංගෙව්වා? ඔව්, කොහෙද අපේ පිස්තෝල ටික හැංගුවේ? මං ඒවා ගිනි උදුන ඇතුළට දැම්මා. අලුත් ලෝකෙට පිස්තෝල වෙන්නේ නැහැ. මේ වෛරවත් වලට වඩා රසයි. කැමෙලට බොහොම ස්තුති. මම දැන් චුට්ටක් නිදා ගන්න ඕනේ. ශෝදරයා, කියන්න කනගාටුයි එක ඇඳයි තමා තියෙනවා. ඒක ප්‍රශ්නේ කරගන්න ඕනේ නෑ. අපි එක ශරයට එකනා ගානේ නිදාගමු. මොකද මේ නිදාෂ් ගමනේ අමාරුම අවශ්‍ය නෑ. මට පුරුදු විදියට මං එලි මහනෙම නිදා ගන්න. අර ඉන්නේ අපිට අපහාස කරපු මිනිහා නේද? දැන් හොඳ පාඩමක් උගන්නමු.
එයාගේ වැඩේ ඉවර කරපුවාම කොට විනියට පාඩමක් උගන්වන්න පුළුවා. ඕ එයා නිදි කියලා හොඳටම විශ්වාසද? ඔව් ජොන්ඩයි සහෝදරයා. බලන්න දෙයක් නෑ එයා නිකන් බබා වගේ නිදි ඇති සහෝදරයා. ඔය සහෝදරයා කියන වචන මට අයි කියන්න එපා මොට්ටෝ. කවුද බොයිට වැඩක් දීලා අපි මෙතනින් මාරුවෙමු. දව ගොට්ටිය. මිනිහව මා සදාකාලටම නිදි කරවනවා. ඒ සරේ මල්ලක් වැඩිත් මට කරන්න වෙලා. වැඩේ හරියන්නේ නැහැ ලොක්කා මේක අපේ ආත්ම ගෞරවයට නින්දාවක් නේ. කොහොමද? ඒක මොකද පවුනා මට වෙඩි ශද්දයක තමයි වුණා. නරි රංචුවක් ඇවිල්ලා. මං ඒගොල්ලන්ව එලවලා දැම්. ඔයගොල්ලෝ මේ වෙලාවෙත් වැඩ කරන්න දාවිද අරගෙන ආවේ. ඔව් අපිට නිදිමතකුත් නැති නිසා තව ටිකක් වැඩ කරන්න කියලා ආවේ. ඔබ ශ්‍රේෂ්ඨ සහෝදරයා මේ පොතේ මට මං ගෙනව ලැජ්ජයක තමයි ඇති වෙනවා. ඔබ තමයි මගේ ඇෂ් පෑදුවේ ස්තුතියි. මේ මොහොතේ සිට අපි ෂෝම එකතු වෙලා දිවාරය නොබල හොන්දට මාංශ වෙලා වැඩ කරලා මේ නිදාස් ගම්මානක විකසින් ගොඩනගනවා. මේ අසාධාරණ සමාජ ඉදිරි අපේගේ හැකියාවන් පෙන්වන මේක අවස්ථාව කරගන්නවා. අපගේ නිදාස් ගම්මානක ගොඩනැගීමෙන් පසු මා පොරොන්දු වෙනවා මේ හැම අයියා කෙනෙකුගේ නාමෙම එක මවත ගානේ ගොඩනගන්න සහෝදරවරුනි. මොටයියා චන්ද්‍ර වංකය පස්සේ කාලෙක වෙනස් නොකර දෙමුනොතින් හේ ඇති. දැන් ඔබට තේරෙනවා නේද කවුද බෝ සහෝදරයා මේ කට්ටිය නරක නෑ මේ කට්ටියට ඕන වෙලා තිබුණේ හොඳ මාර්ගය පෙන්වන එක විතරයි කියලා. මම නිදාගත්තට අවට ගැන අවධානයෙන් ඉන්න නිසා යන්තම් බේරුණා. සංඥාවක් දුන්නට බොහොම ස්තුතියි. හැබැයි මමත් අවධානයෙන් හිටියේ. ඊනේ මම වෙලා වගේ නැගිට්ටා මටත් එමේ හිතුණා. එහෙනම් සුබ රාත්‍රිය. මතක තියාගන්න අස්සයාවදීන් කට්ටියම හොඳ කල්පනාවෙන් ඉන්නවා. අවුදු බෝජ ඇසයට නිඳ ගියොත් අපිට මෙතනින් පැනගන්න ලේසි. අනේ බෑ අපි මේ නතර වෙමු. මේ ජනපදයේ ආදන්න උදව් කළේ නැත්තම් අනේ මං කොහමද මගේ නමින් පාරක් විවෘත කරගන්නේ? ඊ ආයෙත් ඔය කතාව කිව්වොත් එහෙම ඔයාගේ නම පාරකට දාගන්න වෙන්නේ අපායට ගිහින්. සෑන්ඩර් දෙන්න ඇති නේද? කොහෙද යන්න හදන්නේ? වැඩ කරන පීඩිත ජනතාවට අපගේ අත්පත්‍රිකා ලබා දී ඔවුන් අපගේ නිදාස් ගමනේ පූර්ණ සමාජිකයන් කරගෙන තමයි මම මේ සූදානම් වෙන්නේ. ඒක මුදාදාසක් නෙමෙයි. විරුද්ධකාරයන්ගෙන් ඔබට කරදරයක් වෙන්න පුළුවන්. කවුද බොයි සහෝදරයා? ඒක ඔබයි තෝත මම ඒකට බයයි කියලා. මම මේක කියන්න කැමති නෑ. ඒත් කවුද බොයි කියන කතාව ඇත්ත. මේ නිදාස් ගමනට නායකත්වය දෙන්න ඔයා ඉන්න ඕනි. ඒ නිසා ඔය පත්‍රිකාටක බෙදන්න හිටියට වැඩගම්මකට නැති මිනිස්සෙක් වෑවමු. මොටයියේ. ඔයා යන්න. මම මේ කියන්නමයි කියලා හිටියේ. ඔහොම කතා කළාම මගේ පෞරුෂය බිඳ වැටෙනවා. ඉතින් මට මොකෝ? මොටයිය ගැන බය වෙන්න දෙයක් නැහැ කවුද බොයි. එයාට පැනලා යන තරම් මොලයක් නැහැ. මොලයක් නැහැ කිව්වා? එහෙනම් ඉතින් මම මෙහෙට වෙලා මේ වැඩේම කරගෙන ඉන්නම් වෙන කවුරු හරි යවලා කරගන්න එකයි යැත්. මම උතන්ට ගෙන්න ගන්න එපා මොටයියේ. මේ අයියලා ටික අතරේ පුදුම ආදරයක් නේ තියෙන්නේ. සමහර විට ඒ හොඳ අදහසක් වෙන්නත් පුළුවන්. අයියලට පහර දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන එකක් නැහැ. මාත් හිතුවේ ඕකම තමයි. හැබැයි මොටයියට කියලා ආයුධ ගෙන්න ගන්න නම් සූදානම් වෙන්න එපා. බය වෙන්න එපා. මම නම් මෙතන ගාලා යන්නේ නැහැ. කලබල වෙන්න දෙයක් නැහැ කවුද බොයි. අපි දැන් අලුත් ලෝකයක් මවන්න එකතුලා ඉන්නේ. එකතුලා ඉන්න කණ්ඩායම අතර හොඳ විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒක ශරි. ඔබගේ අතේ තියෙන ඔය භයානක ආයුධය පෙත්තකට දාන්න. ඒක මෙයාගේ හිතට ලොකු අශානයකක් ඇති කරනවා. ඔව් ඒක ඇත්ත. ඒක නිදාස් ගම්මානක කියලා කියන්නේ ශාමය සාධාරණයේ සහ ආදරයක පිරුණු ගමක්. මා ප්‍රිය සහෝදරය මේ පත්‍රිකා ටික ගෙනගොස් වැඩ කරන පීඩිතින්ට බෙදා දෙන්න. විගසින් යන්න. එන ගමන් අපට තුවක්කුයි අස්සෙයි අරගෙන එනවා. ඒ දුණ්ඩයි කවුද මොයි කිව්ව නේද මට කියලා ඒව ගෙන්න ගන්න එපා කියලා. ඔයා අඳෝ වැඩියව නවත්තලා ගිහින් මං කියපු වැඩේ කරගෙන එනවා. අපි වැඩි වදින්නේ නැති අඳුමක් ඇඳගෙන යන්න ලොකා. නැත්ත යකඩ පටියක් බඳගමු. දෙන්නම කතාවගෙන ඉන්නවා. මට පොඩ්ඩ හිතන්න ඕන. අදහසක් ආවා. ඇයි මට මේක කලින් මතක්ුන්නේ නැත්තේ? හොඳ අදහස. ඔයා මොලකාරයන ලොක්කා. දැන් ඉතින් එයාට බෑ අපේ කලි සම්බල් ලැහත දාන්න. අපෝ නැහැ දැන් ලොක්කා ඉස්සරටත් එදී කෙට්ටුයිනේ. පොඩ්ඩක් නතර වෙන්න සහෝදරවරුනි. මොටයියා ඔය රල්ලි රත්තරම් බඩුයි ඕගොල්ලෝ තියාගන්න. මම මේ ආවේ අස්සෝ දෙතුන් දෙනෙක් කිල්ල ගන්න.
ඔයාට ඕන නම් අපේ අශ්වය අරගන්න. ආ මතක් වුණා. මට පිස්තෝලයක් ඕනේ. අනිත් එක තමයි අපි මේ දුක් විඳින ජනතාව වෙනුවෙන් අලුත් ජනපදයක් හදනවා. ඕගොල්ලන්ගේ නමින් පාරක් හදාගන්න ඕන නම් ගෙහින් අපිත් එක්ක වැඩ කරමු. අපි එන්න කැමතියි මොටයියේ. ඔයා කියනවා නම් අපි එන්නම් මොටයියේ. මෙයාලා නම් හරිම හොඳයි. ආහන්න විතරයි යෝනි ඔක්කොටම කැමති. ඉතින් ලොකද මොකද සැලැස්ම? හරිම සරලයි. අපි පටපට ගෑල එකපාරට වෙඩි තියනවා. ඒ යුණ්ඩයියේ අන්න මොටයිය එනවා. කියන්න දුබ ආරංචියක් තියෙනවා. අපිත් එක්ක වැඩ කරන්න තම සහෝදරයෝ පිරිසකුත් එනවා. මං කිව්වේ තුවක්කුයි අස්සෙය අරගෙන එන්නයි කියලා. ඒ ගමන මේ මිනිහා මිනිස්සු පිරුණු අස්සක අරත්තයක්ම අරගෙන එනවා. කොමාරියා කියපු විදියට නියමෙටම වැඩේ කරලානේ. අපට එකතු වෙන්න තව අලුත් අය ඇවිල්ලා. බොහොම සන්තෝෂයි. අපි සහෝදරයන්ෂි හැම දෙනාව ෂිප වලඳ ගමු. ඕ පොඩ්ඩක් කොහොම නතර වෙන්න. මේ වතාවේ මුලින්ම සිප ගන්න මාව. ෂාරි පොඩ්ඩක් ඉන්න. මේගොල්ලෝ ඇවිල්ලා තින්නේ කැමැත්තෙන් නෙමෙයි. මූණු බැලුවම පේනවා ඒගොල්ලෝ බයෙන් ඉන්නේ කියලා. වැරදි වැටීම කේම කිසිම ප්‍රශ්නයක් නෑ. නෑ නෑ අපි පොඩ්ඩක්වත් බය වෙලා නෑ. අපි තාම කැමැත්තෙන්මයි. ඔව්. එයාලා ඔක්කොම ළම කැමැත්තෙන් ඇවිල්ලා තියනේ. ඔබ පැවිෂුදේ වැරදි සහෝදරයා. අහගන්නවලා අපි දැන් මේ අස්සකරත්ති නැගලා පැනලා යනවා. ඒ වුණාට ජුණ්ඩයි මම මේ පත්‍රිකා ටික තාම බෙදලා ඉවර නෑනේ. ඔය කතාව නවත්තනවා. නැත්තම් මෙතනට වෙන හැමදාම වලවල් හර හර ඉන්නවා. සහෝදරවරුනි ඔබලා ඔක්කොමලා අද්දික උස්සගෙන ඉනවා ඇයි? අපි සාමාන්‍යයෙන් ඉන්නේ මේ විදිහට අත උස්සගෙන තමයි. මෙයා යාමටත් හොඳයිනේ. අත එන්න එන්නම නරක අතට යන්න. ආ යම් පුතා යම් යම් පුතා යම් යම් මේ ජුණ්ඩයි මේක ඇතුලේ හැමතැනම පිස්තෝල තුවක්කු තියෙනවනේ මොකද දන්නේ නේද? හැබැයි මොකද ජුණ්ඩේ දැන් කරන්නේ? ඕක අහන්නත් දෙයක්ද? වෙඩි තියන්න ගන්නවා. ඔය කොහෙද යන්නේ? මෙහෙ කවුද පොයිට වෙඩි තියනවා? අනේ කොහෙද ඉතින්? එක සැරයක් වැරදුනාට තේරුම් ගන්න නෑ. බය වෙන්න එපා. අපේ ලොක්ක දිනනවා. දැන් ඉතින් මගේ කල්සෝ බිමට වට්ටයි කියලා තමයි බය. වැඩි තියෙන එක නවත්තලා ගෑනුවයිට එළියට යන්න දෙන්න. ළමයිටත් යන්න දෙන්න ඕනේ. ඒත් මෙතන කිසිම ළමයෙක් නෑනේ. වයසට ගියාට මං තාම පොඩි එකා වගේ. ඒ කොමේ අනේ කට්ටිය. ඒගොල්ලෝ ඔක්කොම බයිට තැන්ලා ගිහිල්ලා වගේ ලොක්කා. අනිත් එක යාලා හැමෝගෙම කලිසැන්ඩික බිමට වැටුණානේ. ආමප මේ කාලේ වැඩක් කරගන්න මිනිහෙක් හොයාගන්න නෑ. මොනවද? කවුරුවත් වැඩි තියන්න එපා. මේක ඇතුලේ අස්සකතියව මගියු ටිකක් හිර වෙලා ඉන්න. ඒගොල්ලන්ට යන්න ඉඩ දෙන්න. ඒගොල්ලෝ අහිංසක මිනිස්සු. අනේ මගියොන්ට විතරක් නෙමෙයි රියදුරාටත් යන්න දෙන්න. හරි. ඒගොල්ලෝ එළියට එවනවා. යෝදරවරුනි, යන්න එපා මාතම. අලුත් ලෝකයක බිහි කරන්න ඔකලො කැමති නැද්ද? අපි එකතු වෙලා නිදාශකම ගොඩනගා එක පෞලක්ෂේ ජීවත්වමු. ඔය ඕන දෙයක් කරගන්න අපි මෙහෙන් යනවා. මේ තියෙන දොර දොරෙන්න යන්නේ. මම අයියලා ටිකක් දැන් එළියට එවනවා. අයියලා කට්ටිය කිව්වා. අයියලා කිව්වා. එහෙනම් මට හිතන විදිහට කෙට්ටු මිනිහා කවුද බොයි වෙන්න ඕන? අහන්න දෙයක් නැහැ. මිනිහා වෙඩි තියන විදිහට නම් කවුද බොයිම තමයි. මොකද ඔය කරන්නේ? අපි ලෝකලග රසාවට ආවේ ආරටික බලාගන්න විතරයිනේ. එහෙම නේද? ඊට අමතර වෙන කිසිම වැඩක් බෑ. එහෙම කරනවා නම් අපිට වැඩිපුර ගෙවන්න ඕනේ. දැම්ම මහපවතු වක්කු අරගෙන වෙඩි තියන්න පටන් ගන්නවා. ආපහුවේ දෙන්නම රසාවෙන් අයින් කරනවා. ආපහු මගේ ළඟට එන්න එපා. දරුණාද? මං කලින්ම කිව්වනේ. දැන් හොන්දට බලන්න ශවතරෝරණි අපි රදලා පලන්තියට විරුද්ධව ෂටන් කර ජයග්‍රහණය කළබුවා. මේ මොහොතේ සිට අපි හැමෝම එකමුතු වී ශාමයේ සාධාරණේ පිරිච්ච අපගේ නිදාශ ගම්මානය ගොඩනගමු. මට තවත් මේක ඉවසන් ඉන්න බෑ. තේරෙන්නේ නැද්ද මිනිස්සු අපිට අලුත් ලෝකයක් ඕන නැහැ. පොසත් මිනිස්සු නැති ලෝකයක ජීවත් වුණොත් අපි කොහොමද සල්ලි හොරගම් කරන්නේ කියනවා.
කවුදු බෝයි අපිව හිරේට එක්කගෙන යනවා එක්මන් ගලොත් අපිට අඟහරුවාද උදේ වෙනකොට යන්න පුළුවන් එතකොට කිරිබත් කෑම හැකි එහෙමනම් මම ගිහිල්ලා එන්නම් මිත්‍රේ අපි ෂමෝ ගනිමු ශවතරයා සාධාරණය ශාමය ගැන විශ්වාසය නැති කරගන්න එපා අහිංසකෙන්ව ආරක්ෂා කරන්න බය වෙන්න එපා මං එහෙම කරන්න දුණ්ඩයියේ එයා මගේ නමින් පාරක් නම් කරයිද කටේ වහගෙන එනවා මොට්ටියා